மாக்கந்துரை மதுஷ் கஞ்சிபான இம்ரான் அங்குட லொக்கா புல்லபலம் ஆஞ்சி ஜலிபர் சியாம் ஒலிமரா சன்ஷை சுத்தா கஞ்சா ஹைபிரிட் சுத்தா මේ පසුගිය දිනවල ශ්‍රී ලංකාවේ මාධ්‍යවල නිතර ඇසෙන පාතාල නායකයන් බව පැවසෙන අයගේ නම් කීපයක්. පසුගිය පෙබරවාරි 5 වනදා මාකන්දරේ මදුෂ් ඇතුළු 31 දෙනෙකු ඩුබායි නගරයේ මද්‍රව්‍ය සම්බන්ධ චෝදනා මත අත්අඩංගුවට පත්වීම සමග දිනපතා මාධ්‍යවල මෙම නම් සම්බන්ධ කරගනිමින් ප්‍රවෘත්ති පළවීම ආරම්භ වුණා. මේ අතර බොහෝ දෙනා පොලිසියට අවශ්‍ය වී සිටි පාතාල නායකයන් ඔවුන් අත්අඩංගුවට පත්වීම සමග සමාජ මාධ්‍යවල කතාබහට ලක් වූ තවත් කරුණක් වුණේ මේ පාතාල නායකයන්ගේ අන්වර්ථ නම් පිළිබඳව. බොහෝ දෙනෙකු විසින් තමන්ගේ මිතුරන්ටද එවැනි අන්වර්ථ නාම වලින් හඳුන්වනු ලැබීම දක්වා සමාජ මාධ්‍යවල එම කතාබහ පැතිරී ගියා. පාතාල නායකයන්ගේ අන්වර්ථ නම් බහුතරයක් ඔවුන්ගේ උපන්දම හෝ ඔවුන් ක්‍රියාත්මක වන ප්‍රදේශ හා පටබැඳි ඇති බව පේනවා. උදාහරණයක් ලෙස මදුෂ් මාකඳුරේ මදුෂ් ලෙස හැඳින්වන්නේ මාකඳුර ඔහු ජීවත් වූ ප්‍රදේශය වීම හේතුවෙන් බව පැවසෙනවා. හිටපු පාතාල නායකයෙක් වන බැද්දගානේ සංජීව සහ නාවල නිහාල්ද ලෙස තම උපන්ගම් මූලික කරගනිමින් ඇති කරගත් නම් වෙනවා. ඊට අමතරව ඔවුන් කළ රැකියාව අපරාධ සහ ශරීරයේ හැඩය ඔවුන් හැසිරුණු ආකාරය ආදී කරුණු මෙම නම් පටබැඳීමට හේතු වී ඇති බව එම නම් ගැන සොයා බැලීමේදී පෙනී යනවා. පාතාල නායකයන්ට අමුතු නම් නැයි මෙලෙස පාතාල නායකයන් අනවර්ත නම ගැන උනන්දුවක් දක්වන්නේ ජනතාව තුළ ඔවුන් ගැන ත්‍රාසයක් ඇති කිරීමේ අරමුණින් බව නම සඳහන් කිරීමට අකමැති වූ බන්ධනාගාර නියාමකවරයන් BBC සිංහල සේවයට කියා තිබුණා. දැන් චමින්ද රවි ජයනාත් කියන්නේ නැතුව දෙමටගොඩ චමින්ද කියලා කිව්වොත් පොඩි බයක් ඇති වෙනව නේද? ඕකට තමයි ඔහම නම් දාගන්නේ. පාතාල කෙරුමක් වුණොත් නමක් තියෙනම ඔහම මිනිස්සු බය කරගන්න නෙමේ ඔක්කොම සෙල්ලම් දාන්නේ. එම නිලධාරියා කිව්වා. සමහර ඒවා මේ අපි යාළුවන්ට කියනවා වගේ සුරතල් නාම වැඩේ වෙන්නේ ඔවුන් ප්‍රසිද්ධ වෙන්නේ ඒ නමෙන්. ගොඩක් අයගේ ඇත්ත නම කවුරුවත් දන්නේ නැහැ. ඔවුන් පැවසුවා. ඇතැම් පාතාල නායකයන් තමන්ට පටබැඳින නම් වලට එතරම් කැමැත්තක් නොදක්වූ බවද ඔවුන් කියනවා. සොප්ති උපාලිසා පොට්ට නව්පර් ඊට උදාහරණ ලෙස දක්වනවා. නමගිය පාතාල නායකයන් කිහිප දෙනෙකුට අනුවර්ත නම් පටබැඳින ආකාරය ගැන BBC සිංහල සේවයට හෙළි වූ කරුණු මේ. අංක 1 කංජිපාන ඉම්රාන් මාකන්දරේ මදුෂ් සමග අත්අඩංගුවට ගැනීමත් සමග කතාබහට ලක් වූ නමං කංජිපාන ඉම්රාන්. කංජිපාන යන්න දෙමළ භාෂාවෙන් කැඳහත්ය ලෙස පරිවර්තනය වෙනවා. කංජිපාන ඉම්රාන් මිසු මාලිගාවත්තේ ප්‍රදේශවාසීකු පැවසුවේ කංජිපාන්ගේ පියා කැඳ විකිණීමේ නිරත වීම ඔහුට ලෙස නමක් පටබැඳීමට හේතු වී ඇති බව. ඉතිරිවන කැඳහට්ටිය තව නිවසට ගෙන යාම ඉම්රාන් විසින් සිදු කළ නිසා ඔහු එම ප්‍රදේශයේ කංජිපාන ඉම්රාන් ලෙස ප්‍රකට වී තිබෙනවා. 2015 වර්ෂයේදී ඔහු ඩුබායි විද පැනගොස් ඇත්තේ පොලිසිය ඔහු අත්අඩංගුවට ගැනීමට සෙවීමත් සමග. අංක 2 වෙලේසුදා මෑත කාලයේ මරණ දඬුවම නියම වූ මද්‍රව්‍ය ජාවාරම් කරුවෙක් ලෙස ගම්පොළ විදානලාගේ සමන් කුමාර නොහොත් වෙලේසුදා හැඳින්විය හැකි. තමන්ට වෙලේසුදා යන නම ලැබුණේ කෙසේදැයි ඔහුගෙන් වරක් අධිකරණයේදී ප්‍රශ්න කර තිබුණා. එයට පිළිතුරු දෙමින් ඔහු පවසා ඇත්තේ කුඩා අවදියේ සිට පවුලේ හිතමිතුරන් තමන්ව සුදා ලෙස හැඳින් වූ බවන්. සිය නිවස ආසන්නයේ වෙලක් තිබීම හේතුවෙන් තමන් පසු කාලයේ වෙලේසුදා බවට පත් වූ බවන් ඔහු අධිකරණයේ හමුවේ කියා තිබෙනවා. අංක 3 සොත්ති උපාලි 1990 දශකයේ නමගිය පාතාල නායකයෙකු ලෙස හැඳින්වෙන්නේ සොත්ති උපාලි මෙරට නමගිය අපරාධකරුවින්. උපාලි රංජිත් වන ඔහු සොත්ති උපාලි ලෙසින් ඔහුට ඇමදීම එතරම් ප්‍රිය නොකළ බව පැවසෙනවා. ඔහුගේ එක් අතක පැවති ආබාධිත තත්ත්වයක් නිසා ඔහුට සොත්ති උපාලි යන නම පටබැඳින බව වාර්තා වෙනවා. සොත්ති නිලධාරියෙකු ලෙසද කටයුතු කර ඇති ඔහු 1998 වසරේදී ඝාතනයට ලක් වුණා. අංක 4 පොට්ට නව්පර් මා අධිකරණ බිනිසුරු සරත් අඹේපිටිය ඝාතනය කිරීමේ වරදට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳින පාතාලයේ ප්‍රබලෙක් ලෙස හඳුන්වන පොට්ට නව්පර්ද ඔහුගේ පටබැඳි නාමයට කැමැත්තක් දැක්වූ අයකු නොවුණා. පාතාල ගැටුමකදී එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයක් හේතුවෙන් ඔහුගේ දකුණු ඇස අන්ධ වීම මොහොමඩ් නියාස් නව්පර් පොට්ට නව්පර් වීමට හේතු වී තිබෙනවා. බදුල්ල බන්ධනාගාරයේ දැනට රඳවා සිටින පොට්ට නව්පර් එහි සිට තම කල්ලිය මෙහෙවන බවටද පසුගිය කාලයේ චෝදනා එල්ල වුණා. අංක 5 වම්බොට්ටා දකුණු පාතාලයේ ප්‍රධාන චරිතයක් ලෙස සැලකෙන්නේ අජිත් වසන්ත හේවත් වම්බොට්ටා 2000 වර්ෂයේ සිට 2006 වර්ෂය දක්වා සිදු වූ අපරාධ රැසකටම සම්බන්ධ බවට චෝදනා ලැබුවේ වම්බොට්ටා යන නම ඔහුට පටබැඳී තිබුණේ ඔහු මුල් කාලයේ සූර්යවැව වෙළඳපොලේ වම්බොට ව්‍යාපාරිකයෙකු ලෙස ප්‍රසිද්ධ වීම නිසා 2006 වර්ෂයේ ඝාතනය වෙද්දී ඔහුට එරෙහිව ඝාතන නඩු විභාග වෙමින් තිබුණා.
අංක 6 ආනමාලු ඉමිතියස් මාලිගාවත්ත ප්‍රදේශ ක්‍රේන්දකර ගණමින් 2000 වර්ෂයේ සිට විවිධ අපරාධ සිදු කළ බවට ප්‍රසිද්ධව සිටි පුද්ගලයන් එම්කේ ඉමිතියස් හෙවන් ආනමාලු ඉමිතියස් කෙසෙල් ව්‍යාපාරයේ සිදු කිරීම නිසා ඔහුට මේ නම පටබැඳුණු බවට ඇතමුන් ප්‍රකාශ කළා. තවත් සමහරෙකු පවසන්නේ ඕනෑම ප්‍රශ්නයකින් ලිස්සා යාමට ඔහුට ඇති දක්ෂතාවය නිසා ඔහුට ආනමාලු ඉමිතියස් යන නම පටබැඳුණු බව. වසර ගණනාවක්ම මාලිගාවත්ත ප්‍රදේශයේ පුරා අනසක පතුරමින් සිටි ආනමාලු ඉමිතියස් 2009 වර්ෂයේදී පැහැරගෙන ගොස් ඝාතනය කර තිබුණා. අන්ත 7 තෙල් බාලා 1990 දශකයේ නමගිය මද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු ලෙස චෝදනා ලැබුවෙකු ලෙස කරු පයිලා වාප්පු බාලන් හෙවල් තෙල් බාලා හැඳින්විය හැකි. වල්ලම්පිටිය ප්‍රදේශයේ කම්කරුවෙකු ලෙස ජීවිතය ආරම්භ කර ඇති ඔහුට තෙල් බාලා ලෙස යන නම ලැබෙන්නේ තෙල් කරත්තයක් මිලදීගත් හේයින්. ගෙට ගොස් තෙල් විකිණීම සිය රැකියාව කර ගැනීමත් සමග පසුව එම ප්‍රදේශයේ තෙල් ව්‍යාපාරයේ ඔහුගේ අංශකට පත්වීම එම නම තවත් ජනප්‍රිය වීමට හේතු වී තිබෙනවා. 90 දශකයේ අවසානයේ LTT සංවිධානයට සහාය දැක්වුවෙක් බවට චෝදනා කරමින් පොලිසිය ඔහුව අත්අඩංගුවට ගැනීමට සූදානම් වන විට තෙල් බාලා ඉන්දියාවට පැන යාමට සමත් වුණා. 2017 වර්ෂයේදී ඔහු ඉන්දියාවේදී මරණයට පත් වුණා. සිනහිනා ගුණසේකර හෙවන් කිඹුල ඇලේ ගුණයා 90 දශකයේ සිට මද්‍රව්‍ය ජාවාරම් සඳහා ප්‍රකට අපරාධ කරුවෙකු ලෙස පොලිසිය හඳුන්වනවා. කිඹුල ඇල ප්‍රදේශ කේන්ද්‍රකර ගනිමින් පාතාලයට පිවිසි නිසා පාතාල ලෝකයේ ඔහුව හැඳින්වුවේ කිඹුල ඇලේ ගුණයා ලෙසින්. 2008 වර්ෂයේ මොහු ඉන්දියාවට පැන ගිය අතර තවමත් ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවේ මද්‍රව්‍ය ජාවාරම් වල නියැලෙන බවට පොලිසිය සැක කරනවා. පසුගිය වසරේ බලපිටිය මුහුදු තීරයේදී අත්අඩංගුවට පත් වූ හෙරොයින් කිලෝග්‍රෑම් 31ට කිඹුල ඇලේ ගුණයාගේ සම්බන්ධතාවයක් ඇතයිද පොලිසිය පරීක්ෂණ පවත්වනවා. අංක 9 කරාටේ ධම්මික පඩුවල ප්‍රදේශ කේන්ද්‍රකර ගනිමින් පාතාල නායකු ලෙස ක්‍රියා කළ ධම්මික ප්‍රදීප් කුමාර දක්ෂ කරාටේ ක්‍රීඩකයෙකු වීම නිසා කරාටේ ධම්මික නමින් හැඳින් වූ බව පැවසෙනවා. කරාටේ ක්‍රීඩාවෙන් සමස්ත ලංකාව වටේම සම්මානද ඔහු දිලාගෙන ඇති බවට වාර්තා වන අතර එක වරක කීප දෙනෙකුට පහර දීමට හැකියාවක් ඇති පුද්ගලයෙකු ලෙසද ඔහු හැඳින්වෙනවා. මිනිමරුම් චෝදනා ගණනාවක් ඇති කරාටේ ධම්මික 2011 වර්ෂයේදී අබිරහස් ලෙස අතුරුදහන් වුණා. අංක 10 රණාලේ සමයන් රණාලේ සමයන් හෙවන් අරුණ උදේ ශාන්තපතිරණ මෑත කාලයේදී දැඩි කතාබහට ලක් වූ පාතාල නායකයෙකු ලෙස හැඳින්විය හැකි. 2017 වර්ෂයේදී කළුතර බන්ධනාගාර බසයක් තුළ සමයන් ඝාතනය කළ අතර ඔහුට එරෙහිව ඒ වන විටත් අපරාධ චෝදනා ගණනාවක් විභාග වෙමින් තිබුණා. තමන් සමයන් ලෙස හඳුන්වන්නේ යහළුවෙක් එක්ක ඉඳලා දඟලලා කියන දේ අහන්නේ නැහැ. ඒකයි යනුවෙන් ඔහු ඝාතනයට ලක්වීමට පෙර පුවත්පතකට පවසා තිබුණා.